අද මේ වෙනකොට ලංකාවේ ප්‍රධාන පරිසර මාතෘකාව තමා අලි මිනිස් ගැටුම. හැබැයි අපිට බැරි වෙලා තියෙනවා අද වෙනකන් මේ ප්‍රශ්නෙට විසඳුම් හොයාගන්න. මේකට ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ වනාන්තරය අයිති අලින්ට කැලෑබද නොවන ප්‍රදේශ අයිති මිනිස්සුන්ට කියලා කොයිතරම් කිව්වත් කැලෑව කපලා මිනිස්සුන්ට දෙන එක නවත්ත ගන්න බැරි වෙලා තියෙනවා. වෙන අන් කිසි හේතුවක් නිසා නෙමේ, දේශපාලඥයෝ තමන්ගේ වාසිතකා තමන්ට ඡන්දයක් ගන්නට මිනිස්සුන්ට දැන් පුරුදු වෙලා තියෙනවා ඉඩම් අක්කර කාලක් පර්චස් 20ක් දෙන්න වගා කටයුත්තක් කියලා. එතකොට මෙවැනි අවස්ථාවක සිදුවෙන දේ තමා මිනිසුන් හට මේ කොටසට ගිහිල්ලා වගා කරගන්නවා, පුංචි පැල්පතක් අටව ගන්නවා, ඊළඟට අවසානයේ කියනවා අලියාවා කියලා. දැන් මේ ප්‍රශ්නේ විසඳන්න අලි අගල් කැපුවා, අලි වැටවල් ගැහුවා, නොයෙකුත් ක්‍රමවේද උත්සාහ කරා මේ ප්‍රශ්නේ විසඳන්න. අද වෙනතුරු මේ ප්‍රශ්නේ විසඳිලා නැහැ. එතකොට මේ ප්‍රශ්නේ විසඳන්න නම් අපි කුමක් කළ යුතුද කියන එක තමයි මේ නිතරම එන මාතෘකාව. එක පැත්තකින් අපි කියනවා සෙන්සර් හයි කරලා අලියා එන බව මාර්ගයට සෙන්සර් එකක් මගින් දැනුවත් වෙන්න පුළුවන් නම් මේ අලියා දුම්රිය මාර්ගයට එන එක සෙන්සර් එකක් මගින් දැනගත්තොත් අලියා එන එක වලක්ව ගන්නත් පුළුවන්, කෝච්චිය යන වේගය අඩු කරගන්නත් පුළුවන් කියලා. නමුත් මේ ක්‍රමවේදයේ තාමත් හරියට අත්හදා බලලත් නැහැ. ඒ වගේම ඒ ක්‍රමවේදයේ සුදුසුදු කියන එක හරියට තීන්දුව తీන්න අරගෙනත් නැහැ. මොකද ඒකට හේතුව පරිේෂණ කළ තියෙන ප්‍රමාණය ඉතාමත්ම අඩු නිසා. දැන් මේ වෙලාවේ අපි තව යෝජනාවක් දැක්කා දේශපාලන ශාස්ත්‍රයේ පැත්තෙන් එනවා. ඒ තමයි අලින්ට යන්න උමං මාර්ගයක් හදනවා කියලා. ඒතර අලියා යනවා උමං මාර්ගයක, අලියා එනවා ඇවිල්ලා බහිනවා උමං මාර්ගයේ, බැහැලා ආයි නැගලා යනවා කෝච්චි පාරේ. එයා පරිස්සම් වෙනවා කෝච්චියට හැප්පෙන්නේ නැතුව යන්න. මම නම් දැකලා නැහැ අලි කී දෙනෙක් මේ වගේ ඉතා සංවරව මේ අලි රංචුවක් පුංචි ඉඩක උමං මාර්ගයක යනවා ජීවිතේට අපි දැකලා නැහැ. නමුත් මේ ව්‍යාපෘතිය කරන අය කියනවා අලින්ට කියන්න ඕනි කියලා මේ උමං මාර්ගයේ පල්ලෙහාට බැහැලා කෝච්චි පාර මග ඇරලා උඩට එන්න කියලා. දැන් මේ සාර්ථක ව්‍යාපෘතියක් වේවිද? අපි අනිවාර්යයෙන්ම දන්නවා මේක සාර්ථක ව්‍යාපෘතියක් නෙමෙයි. මොකද ඒකට හේතුව අලි කිසි දවසක පහළට යන්න කැමති නැහැ. තමන්ගේ බරත් එක්ක ඒ පහළට යෑමේ ගමන සිදු කරන්නට බැහැ. ඒ නිසා මේ සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේම අපි දන්නවා අලියන්ට ආවේණික වූ මනසක ඒ ඔවුන් පරිසරයට ආවේණික වූ විදියට අනුවර්තනය වෙලා ඔවුන් යන මාර්ගය ඔවුන් වෙනස් කරන්නේ නැහැ. ඒ නිසා අපිට අලින්ට ටියුෂන් දෙන්න වෙලාවකුත් නැහැ. අලි ටියුෂන් වලට එන්නේත් නැහැ. ඒක නිසා වෙන්නේ අවසානයේදී මේ වියදම් කරන උමං මාර්ගය වැඩක් නැති දෙයක් බවට පරිවර්තනය වෙනවා. අද මිනිසුන් අලින්ගෙන් බේරෙන්න කුමක්ද කරන්නේ කියන එක තමයි ප්‍රශ්නේ. අද මිනිසුන් කොහොමද මේ අලින්ගෙන් වෙන හානිය අවම කරගන්න ගන්න උත්සාහය? අපි දන්නවා එකක් තමයි හක්කපටස්. හක්කපටස් කියන්නේ පුපුරන ද්‍රව්‍ය දානවා කොමඩු වලට දාලා තියලා තිනවා, අලියා කාපු ගමම්ම පුපුරනවා මැරෙනවා. එහෙම නැත්නම් වේදනාවෙන් කාලිගත කරලා පණුව ගහලා මැරෙනවා. එහෙම නැත්නම් අලින්ට ඇසිඩ් වතුර විසිකනවා. ඒතර අලියාගේ හැම කුණු වෙලා අලියා හැමම මැරෙනවා. අලියට වෙඩි තියෙනවා. අපි දන්නවා ඒ වගේම කෝච්චියේන වෙලාවට අලින්ව පන්නනවා
කෝච්චි පාර දෙසට. අලිය හැප්පෙනවා කියන්නේ අලියා තමා පාරටාවේ අලියා මැරුණා කියලා. එහෙම නැත්නම් කරන්ට් වයර් එකක් දාලා අලියව ඒ කරන්ට් එක වැදිලා මැරෙන්න සලස්සන. දැන් අද මිනිස්සු අලිය දිහා බලන්නේ නපුරු සතෙක්, මහා එපා කරපු සතෙක්, අපේ ජීවිත විනාශ කරන්න ආපු සතෙක් කියලා තමයි අද මිනිස්සු අලිය දිහා බලන්නේ. කවුද මේකට වග කියන්නට ඕනේ? වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව, වනජීවි අමාත්‍යංශය අද මිලියන 3000ක් වගේ වාර්ෂික මුදලක් ලබාගෙන මම දැක්කල නෑ කිසිම සතෙක් සංරක්ෂණය නම් කරනවා.